ශ්‍රීලංකා ක්‍රිකට් ලෝලින්ගේ ඉහළම අවදානයක් දිනා ගන්න සමත් වුණු LPL පළමු දිගහැරුමටත් වඩා දෙවන දිගහැරුම වඩාත් සාර්ථක වෙයි කියන එක තමයි අපි කාගේත් අපේක්ෂාව. තරගාවලිය අගෝස්තු මාසයේදී කල්යයි කියලා පුවතක් පසුගිය කාලේ මාධ්‍ය වාර්තා කළත් පසු වාර්තා වුණේ තරගාවලිය සූදානම් කළ විදිහටම තියෙනවා කියලා. මේ විදි තරගාවලිය ක්‍රීඩක ලියාපදිංචිය ආරම්භ කරලා තියෙන්නේ. මේ වතාවෙත් කණ්ඩායම් පහක් එක්ක තමයි තරගාවලිය සංවිධානය වෙන්නේ. හැම සංචිතයකටම විදේශ ක්‍රීඩකයන් 6ක් එක්ක ක්‍රීඩකින් 20 දෙනෙකුගෙන් සමන්විත වෙන විදිහට තමයි තරගාවලිය සංවිධානය වෙන්නේ. විදේශ ක්‍රීඩකයන් තෝරාදි වඩාත් උසස් මට්ටමේ ක්‍රීඩකයන් මේ වතාවෙත් තරගාවලියක සම්බන්ධ වෙයි කියන දේ තමයි ආරංචි වෙන්නේ. ගිය වතාවේ කණ්ඩායම්වල ක්‍රීඩකයෝ පෙන්නපු දක්ෂතා ඒ ක්‍රීඩකයන් කණ්ඩායමට ලබා දුන් වටිනාකම් එක්ක කණ්ඩායමේ හිමිකරුවන්ට ගිය වතාවේ සංචිතවල හිටපු ක්‍රීඩකයන්ගෙන් විදේශ සහ දේශීය ක්‍රීඩකයන් දෙදෙනා බැගින් වෙන් දේශයට ඉදිරිපත් නොකර කණ්ඩායම තුල තබා ගන්න අවසර දෙන්න සංවිධායකයන් තීරණය කළා. ගියවතාවි සෙල්ලම් කළ කණ්ඩායම මේ වතාවේ ගොඩක් දුරට වෙනස් වෙන්න පුළුවන් කියලා දැනටම පෙර ලකුණු පහළ වෙලා තියෙනවා. ගියවතාවේ නුවර කණ්ඩායමේ නායකයා විදිහට හිටපු කුසල් ජනිත් පෙරරා මේ වතාවේ කොළඹ කණ්ඩායමේ සංකේත ක්‍රීඩකයා විදිහට නම් වෙලා තියෙනවා. ඔහු මේ වතාවේ තරගාවලියට එන්නේ ජාතික කණ්ඩායමේ නායකයා විදිහට ලැබුණු අලුත් තනතුරත් එක්ක. ගියවතාවේ දඹුල්ල කණ්ඩායමට ක්‍රීඩා කළ නිරෝෂන් දික්කල්ලට මේ වතාවේදී තමන්ගේ උපන් ප්‍රදේශයේ කණ්ඩායමට පැමිණෙන්න හැකියාව ලැබිලා තියෙනවා. දික්කල්ල තමයි මේ වතාවේ නුවර කණ්ඩායමේ සංකේත ක්‍රීඩකයා විදිහට නම් වෙලා තියෙන්නේ. ගාලු කණ්ඩායම ගියවතාවේ තරගාවලිය ආරම්භයේ පරාජයන් රැස්සකින් පස්සේ අවසානයේ තරගාවලියට ප්‍රබල විදිහට ප්‍රවේශ වුණු කණ්ඩායමක්. ඔවුන් මේ වතාවේ තමන්ගේ සංකේත ක්‍රීඩකයා බවට පත් කරලා තියෙන්නේ ගියවතාවේ තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගන්න දනුෂ්ක ගුණතිලක. ගියවතාවේ තරගාවලියේ විශිෂ්ටම දක්ෂතා පෙන්නපු තරගාවලියේ ජයගන්න ජෆ්නා කණ්ඩායම මේ වතාවේ තමන්ගේ සංකේත ක්‍රීඩකයා විදිහට නම් කරලා තියෙන්නේ පළමු LPL තරගාවලියේ දක්ෂතම පන්දවන්නා බවට පත් වුණු වනිදු හසරංග. දඹුල්ල කණ්ඩායම ගියවතාවේ වගේ මේ වතාවෙත් සංකේත ක්‍රීඩකයා විදිහට නම් කරන්නේ දසුන් ශානක. ශානකත් ගියවතාවේ තරුණ ක්‍රීඩකයන් එක්ක තරගාවලියේ හොඳටම තමන්ගේ කණ්ඩායම මෙහෙවපු නායකයෙක්. ලබන ජූලි මාස 29 වෙනිදා ඉඳන් අගෝස්තු 22 වෙනිදා වෙනකම් පැවැත්වෙන ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය ගියවතාවටත් වඩා තරගකාරීව පවත්වලා අපේ ක්‍රිකට් වලට තවත් දක්ෂයන් කීපයක් හඳුන්වා දෙන්න හැකියාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නම් දෙස් අපිරිතවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතේ ක්‍රිකට් ලංකාවෙන් ඔබට සුබ දවසක්.